සම්හා සම්බුදු සරණයි, වාසනාවන්ත පෙන්වන්ත හැපදිරාටම තෙරුවනේ අනන්ත වූගන පලයෙන්න්න ප සෑම දෙනෙක්ටම නෙදුක් භාවය නෙරෝගී භාවය සෝපත් භාසේම සැලසේවා. සබ්බදානං දම්මදානං චිනාතී. ධානයන් අතර උතුන්මදානය තරම දානයයි. ඇනිසයි මේ මැදින් පුන් පහෝදිනේ දීත් ඔබ වෙනුවෙන් මෙවතු මූ ධර්මශ්‍රවනය සිද කරන්නට බොදුරුවන්ගේ හදවතෙහි නාලිකාවෙ මෙත් සඳහම් විකාශත් මෙලෙසින් කාලපකාශයවෙන් කරන්නේ. සුපිනතුනේ බුදුරජාණන් වහන්සේ බුද්ධවත්වයෙන් දස මසකට පසු කෙමුුල් වත්පුරයට වැඩම කළේ මේ උතුම් මූ මැදින් පුන් පොහෝ දිනේක. ඇනිසයි අද මේ මැඳින් පුන් පොහෝදිනේ ඔබ වෙනුවෙන් මෙවුතුම් මූ ධර්රමාණු ශාසනාවන් ශ්‍රවණය කරන්නට මෙලෙසින් දායාද කරන්නේ. ුපිනතුනේ අද මේ උතුම්මූ දරමාඩු ශසනාවක් සිද කරන්නට අපගේ ගොරුුවනීිය වූ ආර්හදනය පිළිගෙන අපගේ දම්ස බහමන්්ඩ පේට වැඩමවාවදහලේ අවස රයිසිහිපත් කරන්නට පූජ පාද මාතර මහින්ද අපගේ පෙන්වන්ත ගෞුරුවනිය නායකස්වාමීින් වහන්සේව පාදහාවිවන්දනය නමස්කාරු පරකව සාධනාද ලබාදමෙන් දරමාණඩු ශසනවස දහා පිරිකනු ලබනවා. ඒවගේ මද මේ ධමණු සාසනාව හි සැ හැති දායකත්වයගෙන කටයවතුරු ලබන්න. දකුණ කොරියාවේ උල්සාන් ප්‍රදේශ සේවය කරන සමන්ත ඇතුළු ඒ පින්වන්ත පිරිසු විසින්. හවන්ට අරමුණ ලෙස මුදුන් පත්කොට ගෙනතිබෙන්නේ මේ වන විට රෝග තත්ත්වයෙන් පසුවන ස්B විවලාවතිී වන මෑඩියන්ට තෙරුවනේ ආශිර් වහදය සහ එක් පන් සුවය ප්‍රාර්ථනය කිරීම. ඒවගේ මිය පපරලොවයන්ට දෙනාූ සියරව ඥාතය මිත්‍රාදීන්ට පින් පෙත් අනුමෝදන් කිරීමක් සක්දිවදුන් සහ සමන් දෙවියන් ඇතුළු බූමාටු සිට අකනිටා බලව දක්වා බවැඩ සිටින සියලුම සම්මයත් ෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාට පෙන් පෙත් අනුම හෝදන් කර සිටේවත් මේ කරන්නාපුෝ කුසල ධර්මයෙන් ධර්මාබෝධෙහට පාරමිතාවක් වේවා කියයා ප්‍රාර්ථනය කිරීම තමයි, ඒෂදහැබන්ත පෙන්නතුන්ගේ උදාර ප්‍රාර්ථනයන් ලෙස මුදුන් පත්කොට ගැතිබෙන්නේ. ඒ දහාාවන්ත පෙන්න්නතුන්ගේ උතුම්මූ අරමුණු උතුම් වූ ප්‍රාර්ථනයන් ඒ කාන්තයන්ම සවලහිවා. සාධූ සාධූ සාධූ. පිැතු <cin> ේ නම් මෙවතුම් දරමානු ශාසනාවවසිද කරන්නට වැඩම වාව දහලපගේ කල්්‍ය හාන මිත දේශකයාණනන් වහන්සේට පාදහාවිි වන්දනීය නමස්කාර පෝරකව ධර්මානු ශාසනාවසිද්ධ කරන්නට ආරහදනය කරසේටවාා. අවසරයි අප පෙන්බන්ත ස්වාමීදරයාණන් වහන්ස. සමන්තහා චක්කවාලේසු අත්‍රාගචචන්තු දේවතා සද් ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදංතහා නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසුවක් පටිහතඥාන චාරස්ස, දස බල දරස්ස චතුවී සාරච්ච්‍ය විසාරදස්ස, සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස, ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස, තතහාගතස්ස සබ්බ්ඥුණෝ, සම්මා සම්බුද්දස්ස නමෝටස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුවක් පටිහතඥාන චාරස්ස දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්ස සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස, ධම්මරාජස්ස ධම්මත්සාමිස. සතහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුවක් පටිහතඥාන චාරස්ස දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම භාග්‍ය උතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ. මාගේ මොවන් වැරදි වචනයක් පිට නොවේවා, මිති්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ, සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු වාර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම, ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධෝ, සාධෝ, සා සත් ධර්මශ්‍රාවක කාරුණික ගුණ ගරුක පින්වත්න. අද දවසේදී, ත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා පිවතුන මම මාතෘකා වශයෙන් යොදාගන්න අදහස් කරගත්ත ඉතාම වැදගත් දහම් කාරණාවක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයට දේශනා කරනවා මේ ලෝකයේ යම් කෙසි කෙනෙක් යම් කරමයක්ක ලෝට ඒත් තමන් කරන කරමයෙන් තමන්ට කවදාවත් බේරිලා ඉන්න තැනක් නෑ කියලා යත්තට්ටිතෝ මංචය පාපකම්වා තමන් කරපු කර්මින් තමන්ට ගැලවෙන්න බැහැ. බේරිලාඉන්න බැහැ. මේලෝක එහෙම බේරිලාඉන්න ජගතිප් පාදේශෝ එහෙම භූමියයක් නැහැ. නන්තලික්කේ අහස හිටියත් බෑ. සමුද්ධ මජ්ජයේ මහාසාගරේ මැද හිටියත් බෑ. නපබ්බතානං විවරම් පවිශස මහා පරවතය විවරයක් ඇතුළේ සැඟ වෙලා හිටියත් බෑ. මේලෝකෙ කාටවත් තමන් කරන කරමයන් බේරිලායින්න තැනක් නෑ. මොකද මේ කරමය කියන එක සභහාව දහමින් ලබා දෙන දයා කවුරුවත් කරන දෙයක් නෙවේ කවුරුවත් ලබා දෙනදයක් නෙවෙේ. අපි සමහර වෙලාවට කියනවනේ දෙවුරු දඬඩුවන් කරන්න ඕන කිය ඇතරම ඒ දෙවියන්ටවත් බෑපින්වතුන ඒ පව්කරපු කෙනාට දෙවියන්ට ඕන වෙලාවට දඩුවන් කරන්න ඒ මනුස්්‍යයට විපාක දෙන වෙලාව තියෙනවනම් බිතරයි දෙ ඒ සඳහා යොමු වෙන්නේ ඇත්තන් මේ දෙවියන්ට හිතුුණු හිතුනු වෙලාවට දෙවට බෑ විල්ල පින්වතුනි මේලෝකට දඩුවන් කරන්න ඔ හොඳම උදාහරණනේ අප සුතුසෝම ජාතිකන පෝරිසාදය පෝරිසාදයා නොගගහක් මොල නොග දෙවියන්ට බාරයක් වෙනවා තමන්ගේ රෝගයක් සූ කරල දෙන්න කියලා පූරිසාදයක් කියන්නේ මහා චන්්ඩ මිනි මරුවේ පෝරිසාදයක් බාරවෙන්නේ මගේමී තුවාලෙ හොඳ කරල දුන්නොත් රජකුමාරුවරු එකස එකක් ගැනල බිලි පූජාවක් කරනවා කියලා. ඇත්තරම පිහතුනි දවස් සතක් යනකොට මේ පෝරිසාධයක් තුවාලෙ හොඳ වන පරිසාදය නිසා හිතන්නෙම කක්ද මේක දේවතානු භාවින් තමයි හොඳෝනේ දැන්මං දෙවියන්ට වෙච්ච පොරුදු ඉටු කරන්න නේ කියලා රජවොරු සීයක් කල්ලං ආවා දැ නොගගහට අධික්දු හිතවින්න දේවතාව කල්පනා කරා මේ අඥානය මම නොකරුපු දෙයක්කට මේ පූජාව කරන්නේයන්නේ අ මේ අඥානයක් කරනදන් වෙන්නේ මගේ විමානය අපිරි සිුදු වෙනවා එ මේක කොහොම හරි නතර කරන්න ඕන කියලා ඒ රුක්ෂයට අධිපති දෙවියෝ නගරරක්ෂක දෙවියන්ගේ ලඟට ගිහිලමි කතාව කිව්වා නගරාරක්ෂක දෙබියෝ කියනවා ඔය පෝරිසාධඇත් එක්ක ි කාටවත් බෑ සටන් කරන්න මොද පෝරිසාධයා ඉත්තරම් මහා පුුණ්්‍යවන්තයි එනිසා කියනවා සතරවරන් දෙවියන්ට ගිහි කියන්න කියලා සතරවරන් දෙවියන්ට ගිහි කිව්වම සතරවරන් දෙවියයොත් කියනවා ඔය පෝරිසාධයාගේ පුුණ්්‍ය බලයත්තේ අපි කාටවත් බැහයිකෝ සටන් කරන්න නොබගිහිලා සක්‍රදිවියන්ට කියන්න කිව්වා ශක්‍රදිවියොත් කියන්නේ එකතාවම තමයි සක්‍රදිවත් කිය පරි සාධ ත්ක බැහැකු අපට ගිල සටක් කරන්න. එතුරම මනුෂ්‍ය ලෝකයේ ඉන්න මිනි මරුවෙකුට ශක්‍ර දෙවියන්ගේ ළඟට යනකාම දෙවරු බයවන ශක්‍රවෝ කියල කියනන්නේ මේ සාමන්න සුළුපටු කෙනෙක්ද ශක්‍රදිවියන්ගේ ළඟතින අවුදය කොච්චර බලවද කියන්නේ පින්වතුන මහමුොහොදට ගැහුවතින් මහමොහෝද ජලය හිස්සලා යනවා මේ මහ පොළොවට ගැහුවති මහ පොළොව දෙබෑ වෙලා යනවා ඉච්චර බලවත් අවදධියතිය ශක්‍ර දෙවෝ පෝරිසාධයට බයෝනා අතිපට ශක්‍ර දෙියෝ උපායක් කියනවා ඒ උපායෙන් තමයි පෝරිසාධ්‍යාව නවත් අන්නේ එදර මට මෙතර කියන්න ඕනකම තිබුණේ දෙවියන්ටවත් බෑ පංවතුනි දෙවියන්ට ඕන වෙලාට වෙල මිනිසුන්ට දඩුවන් කරන්න සමරලාවට ගිහිල්ලා දෙවියන්ට ගිහිල්ලා කන්න ලව් කරනවා ග තේරණ වනේදක සාර්ථක දෙයක් නෙවී එ කරමියට විපාක ලබලදින සභාව දහමි සභාව දහමයි කදාල වෙලාවිදී විපාක ලබල දෙනවා ඒකින් ගැලවෙන්න පින් තුන මේ ලෝකෙ කාටවත් බෑ එවිපාකයෙන් ගැලවෙන්න මේ ලෝකෙ කාටවත් බෑ දැන් උදාහරණයක් කියනව නං යසෝදරා දේවියගේ තාත්තා සුප්පු බුද්ධ රයිතුමා. සුපප බුද්ධ රජතුමා ර මතකතිර භාග්‍යවතුන් වහන්සේගේ ධනයට හානි කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සුපප බුද්දුධ රයිතුමාට කියනවා ඔබබ කරපු මේ කර්ම විපාකය දින්න හතක් ඇදුලුතුර පලදිනවකිවවා. භාගතු වන්සේ ප්‍රකාශයක් කරනවා සප බුද්ධ රජතුමා කළේ සුළුපටු කරමයක් නෙමේ මහා භයානක කර්මයක් ඒකරපු කර්ම විපාකයෙන් සුප්පබුද්ධ රජතුමාට දින හතැකින් නිරයට යනු වෙනවාකිවා ද්‍රෝක හාගෙන හිටිය සුප බුදධ රයිතුමාගේ එක්තර ඔත්තුකරුවෙන් රජුට ගිහිල මේ කතාව කියනවා දැන් රජතුමා දන්නවන්නේ පින්වතුනී තමන්ට මේ නිරයට යන්න වෙන දවසකවද්ද කියලා රජතුමායි වෙලාව හිතාගන්නවා බුදුරජාණන් වහන්සේගේ වච්චනය මට බොරු කරගන්න පුළුවන්ගුණෝ භාග්‍යවතුන් වහන්සේ මුසාවාද කියන කෙනෙක් හැටියට මට මේ ලෝකෙට ප්‍රකට කරන්න පුළුව.ඉනිසාම මේ කොහෝම හරි කරනවා කියලා රජතුමා හත්වෙනි දවසේ තමන්ගේ සිව්රඟ සේනාව රැස් කරබල කියනවා අද දවසේ මේ මාල්ලිගාව වටේටම දෙඩි ආරක්ෂාවක් දාන්න කිව්වා. නුඹල හැම දෙනාම කිසි වෙකුට මේ මාලිගාවට ඇතුල්වෙනනි ඉඩිතියන්න එපාකිව්වා. ඊළඟට රජුගේ මාලිගාව තට්ටු හතක්කු සයි හත්තනි මහලට ගියපු රජතුමා ඒ හත්තෙන මහලට යනකම්ම ඇතුල්වෙන සෑම දොරක් ළඟම චරපුරුෂෝ දැම්වා ද හැම්ම කෙනෙකුටම කිව්වා අදද දවස්සේ ඇතුළට මම ඇවිල්ල කිව්වත් නොබල කවුරුවත් දොරවල්ලරින් එපාකි්වා රජතුමා දැන් තමන්ගේ ජීවිතයට මේ තර විශාල ආරක්ෂාවක් සලසාගෙන ගට වෙලා ඉන්නවා දැන් රජුමි අභියෝග කරන කාටද ඇත්තරම භාගතුන් වහන්සගේ වචනයට නෙවී රජතුමාට පංවොතු නමේ පල දෙන්නේ රයිතුමාට මේදමී වෙන්නේ භාග්‍යවතුන් වහන්සේම කියපු නිසා නෙමී භාග්‍යවතුන් වහන්සේ නිසා ඇති වෙන දෙයක් නෙමී භාග්‍යවතුන් වහන්සේට යමෙක් අනාරථයක් කළොත් ස්භාවදහමි ලබා දෙන දඩුවම ඕකයි එතන වෙන්නේ සභහව දහමින් ලබා දෙන දඩුවොම මේක එදර ඒ විලාවේදි පින්වතුන සුපබුද රයිතුමා දැන් මාලිගාවට වෙලා දවස ගත කරන්න විවේකයෙන් ඉන්නවා රයෝම ඉන්නකොට එක වරම විශාල ශබ්දයක් ඇැහුණ බලනකොට රජුග අස්වහලේ එක අශ්වය කොලප්පු වෙලා එදි අශ්ය කොලප්පුනාම ඒ බලන්න අවට හිටපු සේනාව ගිය ඉද උන්ගේ ලේක මැඩ පවත්වනවා එනිසා විශාල ගෝෂාවක් ැහෙනවා ඉති ඉ ඒ අතරේ රජුගගේ මාලිගව ආරක්ෂාවට හිටපු පිරිසත් එතනට ගැමකදම මේ කලබලය කියලා බලන්න ත රයිතුමාටත්ම හඬහිලා රයිතුමක් ගිහිල්ලා දොරකවුලුවෙන් ඔළුවදාළ බලනවා. බලනකොට රයිතුමාගේ පය පටල වෙනවා. රයිතුමා ඒම්මම එතනීම් පහල්ට වැටිෙනවා. බිම්මට වැටි රජතුමා හරියට නිරේ දොරවිවර වනාා වගේ මහපොළුව දෙබැයි වෙලා පන්න පිටිං අවිචි මහ නිරයටට දෙගෙන ගිය බලන්න පංහතුනී න ජගතිප පදේසෝ යත් අට්ටිතෝ මංචේය පාපකම්මා. තමන්කරපු පාපකරමී මේ ලෝකයේ ගැලවෙන්න තැනක් නෑ තමන්ට. කවදහරි දවසක කිනම් හෝ මොහොතකදී කිනම් හෝ අවස්ථාවකදී ඒ කරපු කර්මයට පලය විපාකය තමන්ට ඒ කාන්තම ලබා දෙනවාමයි. මේකින් ගැලවෙන වනන් ගැලවෙන්න තින එක්කම ක්‍රමයයි ඒ තමයි මේ සංසාර ගමන නවත්තනක. දඒක කරන්න පුළුවන් අරහත් පලේ සාක්ෂාත් කරගතු දවසට පමණයි. එතනින් මෙහාට පින් ඔතුනේ. මේ ලෝකෙ කිසි වෙකුට, තමන් කරන පෞුකම්බලින් පින්වතුන තමන්ට ගැලිවෙලා ඉන්නේ දක්නේ එක මොන ජගත කරත් මොන කෙන කරත් ඒෙනට ඒ කරමය පලදිනවා මයි එක තමයි ස්වභාව දහමි ක්‍රියාවලිය හැබේ තකොට දැම් විතරම මතක් කලා ඒ නරක කරන කෙනට සභහප දහමින්ගේ නරක දඩුවම දෙනවා වගේම තමයි කල්්‍යානකාරී කල්්‍යනා යහපදදේ කරන කෙනට ඒ යහපත් දේයට ප්‍රතිවිපාක ලබල දෙනවා යහපද්දේ කරන කෙනට යහපත් ප්‍රතිඵල එකෙනට ලබා දෙනවා යම් කිසි යහපත් ජීවිතයක් ගත කරන වන සීලවන්ත ජීවිතයක් ගත කරන වන ගුණධර්මවලින් යුක්ත ජීවිතයක් ගත කරන වන මතකතියාගන්න ඒකෙත් කර්මය කිස්සි වෙෙකුට පින්හතුර නවත්තන්න බෑ කිස්සි වෙකුට එක වෙනස් කරන්න බෑ මොන්න බාධක ආවත් ඒ හොඳ කරන කෙනට සභහව දහම ඒකටවශ්‍ය කරන විපාකයක් ඒ කෙනාට ලබා දෙනවා යම්කිසිෙනෙක් යහපත් ජීවිතයක් ගත කරනවන යහපත් ජීවිතයක් ගත කරන කෙනාට පිනතුරි ඒ කාන්තෙම ඒ යහපත් ජීවිතයට සභහව දහම සලකනවා නරක ජීවිතයට දඬුවන් කරනෝ වගේම හොඳ ජීවිතයට සභාවදහම සල කනවා ොද සභාවදහම හැම වෙලාවකම කියන්නේ නුඹල වපුරන බීජවල් ටස්වැන දෙනවා කියන්නේ මම නුඹල වපුරණන බීජවල් ටස්වැන දෙනව කියලා තමයි සභාව දහම කියන්නේ එතකොට දැන් අපි යහපත්දක් කලෝතින් යහපත් දයට ප්‍රතිවිපාක අපට ලබල දෙනවා හැබැයි අන්තිම මොහොත වෙන කම්ම අපි මතකතියාග්ඩෝඕන අපේ ගුණයට හානියක් කරගන්න නැතුව අපි ශක්තිමත් වේ ගුණේ පිළිබඳව සිහිකරකර ඉන්න කෙනෙක් ගුණ ධර්ම රකිෙනවන කෙනෙක් යහපත් ජීවිතයක් ගත කරන වන අති උදාර ජීවිතයක් ගත කරන වන ඒ උදාර ජීවිතය ගත කරන කෙනා මතකතියාගණ්ඩ තමන් හැම වෙලාවක මුත්සහ කරන්න ඒ තමන්ගි තියෙන ඒ ගුණයට කිසි ලෙසකින්වත් හානිනොකරගන්න සමරවෙලාවට ජීවිතයට විශාල ප්‍රශ්නයනකොට මහර කරන්නේ අර තමන්ගේ ගුණට හානි කරගන්නවා තිහිතනව මිහිමිඳල වැඩක් නෑ. මම එකක්වත් මිහිමි හිටියට සාර්ථ ගුණී නේ සමහරලාට සිල්රකෙන කෙනා සිල් කඩනවා පින්කරන කෙන පින්කරන එක නතර කරනවා කෝමීවයි ප්‍රතිඵල නෑ කියලා. දෙමතකතියා ග්ඩ එහෙමූුණුොත් පින්වතුනනි අපි පරාද වෙනවා විශ්වාසයක් තියාගන්න ස්භහබ දහම තමන්ගේ ජීවිතට කාන්තෙම සලකනවාමයි. හැබයි සලකන තැනට යන්ඩ අපි ඉවසන්න ඕන දැ උදාහරණයක් කියනව නගර මහා සීලව ජාතකය. අපේ මහබෝෂතානන් වහන්ස එක්තරා කලෙක තර රජකෙන කොට දාව පුත්කුමරෙක් ැටියට උපදිනවා කුමාරයගේ නම සීලව සීලව කුමාරයාට සුදුසු කාලය එලබෙනකොට ශිල්ප ශාස්ත්‍ර හදාාරලන්නන්නේ මවනාම තමන්ගේ පියාගෙන් පස්සෙදී ඊළඟට රටේ රජකම තමන්ට ලැබුණා තිං රජෙ කැටියට දැන් අති විශාල ධනයක් එක් තමන්ගේ මේ ජීවිතය ගත කරනවා හැ පතු මෙිතනත් බොහම විශේෂ කාරණාව දැඟ ගුඩාකායට පිංවතුනි වරදින තැනැක් තමයි මිනිමිත්තන හිතන්න තියක මඟ කිව්වන්නේ හොඳට ජීවත්වෙන කෙන්නාට සභහාව දහමින් සලකනවා කියලා ඒ යහපත්ව ජීවිතය ගත කරන කෙනාට සභහාව දහමින් අපිතු ලෞකික ජීවිතය යහපත් කරවන්ඩ විශාල ධනයක් ලැබෙනවා ඉද්‍ර ඒ කනාගේ ලෞකක ජීවිතය ඒකෙන හිතුවාටත් වඩා ඉතාම සසාකාරට දියුණු කරගණඩ දැඟුණන තමන්ට අවස්ථාවක් ලැබිල තිෙනවා ධනල් ලැබිල තියෙනවා මොනුහරි පැත්තගෙන් ජීවිතය විශල අවස්ථාවක් ලැබිල තියෙනවා වගේ තැන්වලති ගොඩාක් අය එකක් තමයි සමහරය අර ඉච්චර කාලයක් රැකගෙනාපු ගුණ ධර්මටි අමතක කරනවා ඉ දෙවිනි කාරණාව තමයි ඒ තරම් විශාල ධනයක් එෙනකොට ඒ ධනයින් පවුකං කරන්න පටන් ගන්නවා සුරා ලෝලිං වෙනවා සූදුව මේ ස්ත්‍රී ලෝලිත්වය ලෝලිත්වය සූදුව මේවට ලොමු වෙලා ඉතින් තමන්ගේ දනය විශාල වශයෙන් වියදන් කරලා පවුකර ගන්නවා ඉති ඔන්න ඔය අවස්ථා දෙක සමහර අයගේ ජීවිත බැබැලනකොට උන් ඒ සඳහා යොමු වෙනවා ඉති ඒකත් මං හිතන මෙතන කියන්න ඕන කාරණාවක් සභහව දහමින් අපට සැකිල්ල ලැබුනම අපි උද්දච්ච කමින් මාිං එත එහා පැත්තර හිතනවනං දැන්මට මගේ ජීවිතයට මේ කිසිවෙකුට හානියක් කරන්න බෑ කියලා එක තමයි තමන් විනාස වෙන පටන්ගන්න මූලිකම තැන නොුවනැතු පින්ගොත්තු නිහෙම ජීවිත ඉතා මුසස්සා කරයට ලැබුණ මොනවද කරන්නේ. නුවනැත්තු කරන්නේ තමන්ගේ ගුණධර්ම තවතව දියුණු කරගන්නවා. අර්මං කලින් දවසකත් මතක් කරලති නොමේ කාරණාවම අපේ ශක්‍ර දෙවියෝ මනුෂුලෝකඉන්න කාලේ මගමානවකයා වෙලයි දෙද්ද. මගමානවකයා, මුල්කාලෙක් කළේ නගරේ තමන්ගේ ගමේ පාරවල් හැදවා ඇවල් සුද්ධකරා වැැව සුද්ධකර ලිං ස්සාල් ලිින් කැපුවා පාරවල් කැපුවා එලවල් කැපුවා ඔය වගේ විශාල සේවයක් කළා. ඉති ඔහොම ජීවිතයක් ගතකරපු මේ ශක්‍ර දෙවියෝ මේ මග මානවකයා ගමේ ගම්මුලා දෑනනිය අත්තික ගැටුමක් ඇති කරගත්තා මගමානවකය ගැටුන නෙවෙයි ගම්මලා දෑනය දවසක් කියනවා මේ තරුණ පිරිසට තරුණු තිස්තුන් දෙනෙක් කිවා තරුණ පිරිසට කියනවා නුඹල ගිහිල්ලා මට කන්න ගෝනෙක් මරගෙන්න්න කිව්වා. එදරේවෙලාවේ මගමානවකයා කියනවා අපි පෞකං කරනයි නෙවෙයි අමාත්‍යතුමනි අපි පින් කරණයේ ඉට වඩා වෙන දෙයක් තියෙනව නං කියන්න අපිට මේ කරන්නේ බේකවා ඇති තමන්ගේ වචන ගරුකරේ නැහැ කියළ ගම්මුලා ධැනයකේන්තිගේ මොකද කළේ රජුටිගිහිලක් කේලමක්කව මහරජ ඔබතුමාගේ රාජ්‍යයට විුරුද්ධව අපේ ගමේ තරුණය තිස්තුූන්දනය කැරල්ල කදරවකුවා නවත්ෙන් කඩන්න තිය නැන නිියවොත්තෙන් කරලාදාන්නක පොරුවෙන් පනීට තියෙන්නෙතිව ජතුමා තමාත්‍යවරයාගේ කතා විතරා පිළියාරගෙන කිසිීම කාරණාවක් විමසන නැතුව අර තිස් සුන්දනාවත් අරගෙන නෙවිල්ල වදක යට බාර දුන්නා පොලොවතගෙල වලලල හිස උඩට තියලලා ඇතුන් ලබා පාගල මර වන්න කියලා ඉති වදක තේවිතරි ගිහිල්ල කරා මගමානවක ඇතුළු තමන්ගේ තිස්තුන් දෙනාටම මගමානව අවවාද කරනවා නොල කවුරුවත් නරක සිතුවිල්ල ඇති කරගන්න පාකිව්වා නොබල හැම දෙනාම අපි මේතත්වයට පත්කරපු හැමෝට මබි මෛතරි කරමකි්වා. ඉතිං ඒවිලාවේ ගම්මුලා දෑනියගඳලා තමන්ට දඩුවන් කරන්න නියෝග කරපු රජු දක්වාම තවට් එකකින් තමන් මරන්ඩෙන ඇතාට්ට තෙක්ම මෛත්‍රී කරා. අේ මෛත්‍රී චිත්තය යානු භාාවෙන් ත්ලට ගිය්පු ඇත්දගෝ ඇතාව එක්කර ගැෙන හදනකොට ඇත්තලින් ඇතාවනේ වෙනදා යුධපිටියේ සටටට සූදානම් වෙනකොටමහස්තිරාජා බොහෝම කඩිසර ගමනින් තම යුද්ධට යන්නේ නියෝගයේ විතරයි දෙන්න ඕනෑ ඉ ඒ හරන් සටන්කරන්න දක්ෂමී ඇතා මේ වෙලාවෙ කොච්චර කතා කරත් ත් තලඟ ලියටාවනේ ඇත්ගෝව රයිතුමාට ගිහිංකුවම රයිතුමා දැනගත් මීකනං හොඳ දෙයක් නෙවෙයි. එන මෙතන අපට නොතේරෙන මොකක් හරරි දෙයක් තියෙනවා කියලා රයිතුමාන්න මගමාන වැගල් ඟට ගිහිල කියනවා ඇයි නුම්බල්ලා මගේ මේ රාජ්‍යයට මිච්චර හානි කරන්නේ මංම රජ්‍ය කරන විදිිය නරකක් තියෙනවාද. ඇයි නුඹල මගේ රාජට බාධ කරන කෙළහෙවා. එදර මගමානවකයක් කියන මහරජ කවදුනුඹගේ රාජයට බාධකරී. අපි කවරුුවත් නුඹේ රාජයට බාධ කරේ නැහැකුවා මහරාජ අපි කරේ මේවකිව්වා කියල තමන් කරපු සේවාව ගැන කිව්වා. අන්න ඒ වෙලාවෙ තමයි පින්වතුන ප්‍රයිතුමන් මේ කාරණා තොරුතුරු හොයිල බල්ලා. එක් කියපු දේවල් සත්‍ය බව දැනගෙන රයිතුමා අරතිස්තුන් දෙනාවම නිදහස් කළින් තෙවිත රැක්නෙවේ රයිතුමා ඔවුන්ට ඇතෙක් එක්ක කෝටි ගානක ධනයත් දෙන්නා. දෙ බලන්න පින්වතුන අන්තිම මොහොත වෙනකම් ගුණ දරමවට හානි කරගන්න නැතු ඉඳලා බලන්නකො ජීවිතයමී මරණය තැනට යනකම්ම ගිහිල්ලා කිසිම තැනකද හානිිරගන්න නැතුව ගුණ දර්මවලට අන්තිබලන බලනක ස්වභාව දහම ඒ ගුණධර්මවලට කොච්චර සාධාරණය කිටු කරාද කියලා. තිඒ වෙලාවෙදී රයිතුමා කෝටි ගානක් දනේ දදුන්න ඉතින් කවුද හිතුවේ මගමානවක යට මී වගේදයක් ලැබේ කියලා හිතුවේම මරණය තම අපට ලැබෙන්නේ. ඇැයි මැරුුණත් තමන්ගේ ගුණදර්මවලට හානිකර ගනි නැහැකිෙන දැඩි අධිෂ්ඨානයමය මගමානවක් ඇගේ හිත තුළ තිබුණ මැරුණක් මම මගේ ගුණ දරමවලට නම් හානිකර ගනි නෑයකෙන සිතු විල්ල තිබුණා. ඉති ඉඩබස්ඇති මගමානව කැට දෙෙන් කෝටි ගා ධනය ලැබුණනේ හැබ එතන දිවත් මගමානව කියයා තමන්ගේ ජීවිතය උද්දච්චකම හදාගත්ති නේ මගමානක අයිටබස් ෙමොකොද කළේ තමන් කරගෙනාපු හොඳ දේවල් ඊටටවඩා උසස් සාකාරට කරා එකන රම්බලමක් හැදවි ඉ ඔන්නෝක තමයි ගුණදරමවලස්භහව දහමින් ලැබෙනද ගුණ දරමවලට සභහව දහමින් සලකනීමයි. දැම සීලව රයිතුමාටත් පිරයිතුමාගේ විශාල කෝටිගානක දධනයක් ලැබුණ රයිතුමා කල්පනා කරා තමන්ටමි ලැබිච්ච ජීවිතය. තමන්ටමි ලැබිච්චමි ආත්ම භාාවය. තමන්ට ලැබුණී පින් කරගන්න. එනිසා මමන ධනයෙන් පුළුවන් තරම් පින් කරගන්නවා කියලා අර කෝටිගානක් ධනයම තමන්ගේ නගරේ සතර දිසාවින් ධනශාලා හතරක් හදලා නගරෙමය දෙක ශලාවක් හදලා එවගේ නගරීම් පිටත් එක ශලාවක් හදලා මේ සයත් තැන මීඳගෙන ප්‍රයිතුමාත් දන්දන්නා ඒී වගේ විශාල පුුණණි කරම කළ ඉතින් ඔයි කාලෙදි පින්වතුනි රජුගේක අමාත්‍යවරේ රජුගේන්තපපුර කාන්තාවක් දූෂණය කරා. එරි මේ කාරණාව දැනගත්තු රජතුමා හරිනං ඔහුට මරණ දඩුවම තමයි නියම කරන්න ඕන. නමු එහෙම දෙයක් කරේ නැතුව රයිතුමා ඔහුව රටින් නිරපුවා රාජ ද්‍රෝහය කැටිරි නම් කරලා. එරි මේ රට විදේහරට මේ රට ඉදලා ගියා කෝසලකින් රාජ්්‍යයට කෝසලකීන රාජජ රජතුමා එක කොහෝම හරි මිත්‍ර වුණා මිතර වෙලා කියනවා මහරජ මං ඔබට උතාම වැදගත් තොරතුරක් දෙන්න කිව්වා. මහරජය. සීලව රජතුමා රාජ්‍ය කරන රාජධානය ඔබතුමාට ඉතාම පහසුවෙන් යටත් කර ගණ පුළුවන් කිවා. යුද්ධ කරන්නෙම නැතුව යටත් කරගන පුළුවන් කිවා. මොද ඔහු ඉතාම දැහැමිව රාජ්‍ය කරන්නේ කාටවත් කරදරයක් කරන කෙනෙක් නෙවෙයි එනිසා ඔබතුමා ගිහිල්ලා බලෙන්ගේ රාජ්‍ය පැහැරගත්තුත් රජ ඔබත් එකක යුද්ධ කරන්න හැකු රාජ්‍ය දෙනවා කිවා ඉරිදැන්. තු මුලින්ම හිතුවේ මේ සීලව රයිතුමගේ ඔත්තුකරුවෙක් කියලා. චෝදනා කරයන් පස්සේද අමාතවරැකින මහරජ මං එහෙම ඔත්තුකරුවෙක් නෙවෙයි. මහරජ මම කියන කතාව ඔබතුමාට ඔප්පු කරගන්න ඕනුනා ඔබතුමාගේ චරපුරුෂෝ ටික හොරුම් පිරිසක්සේ සීලව රයිතුමාගේ රාජධානයට අවල රාජ්‍ය එක ගමක මිනිස්සුගේ ධනය හොරකං කරවන්න කිව්වාඇතුට ගම් ඔවුන් අල්ල කියල රජුට බාර දෙෙනවා රයිතුමා ඔවුගෙන් අහව ඇයිු බල හොරකංකරේ කියලා එතොට ඔන්ට කියන්න කියන්න කියනවා මහරජ අපට ධනේනය ජීවත්වය නිස් සෑප හොරකං කරේ කියලා මහර ජන්නේකින් බලන්නක වූවා සීලව රයිතුමා මොනවගේ කෙනෙක්ද කියලා ත්‍යවරයක වචනය පිියරගෙන චරපපුරුෂ්ටික් මලිින් දිද ල ඒ රටේක ගමක් මංකොල්ල කද්දී ගම්ම අල්ලගෙන ගිහිල රජුට බාරදුන්න ප්‍රයිතුමාර විට මැහු අයිනු බල මෙහම කරේ කියෙල කිව්වම කියනවා මහරජපට ජීවත්වන සල්ලිනේ එනිසා තමය හොරකන් කරේ කියලා. ඉති ඒ වෙලාවෙදි රයිතුමා ඔවුන්ට විශාල ධනයක් දීලක්ෙන ආම හොරකන් කරන්නේ ප මේ ධනි අරගෙන ගීල් යහපත්ව ජීවත්වයෙන කියලා දෙමේ කෝසල් රයිතුම එකවතාවක් නෙමේ වාර කිහිපයක් ඕක කළා විවිධ විධ අවස්ථාවල් වල චරපුරර්ුෂෝ දාලා එතිී යන හැම මිනිසෙක් මනුස්සේකුටම සීලවරයිතුමා කරන්නේ ධනේ දීලි වනවා රේගෙන් කෝසල් රයිතුම තහවුරු කරගත්තා එනම සීලවරයිතුමා ධාර්මයකවතමයි රට පාලනය කරන්නේ තිගේ නිසා ෝසල් රයිතුමාක් කරේ විශාල සේනාවක් කරගෙන සීලව රයිතුමාගේ රයිධානීට ගියා අයිතුමාන්ටමක කලින්ම දැනගන්න ලැබුණා මේ විදියට කෝසල් රයිතුමා විශාල සේනාවක් කෙනවා තමන්ග රාජ්‍යය පැරගන්න කියලා. හැබැ රජු ධහර්මිකයි. රජු තමන්ග රටේ වරද කරන වරදකරුවේ එකට අතිංසා කරන කෙනෙක්නෙවෙයි දන්නේ රාජ්‍යක එක කවදාවත් රයිතුම යුද්ධ කරන්නේ නි රයිතුමාගේ ළඟ ඉන්නවා පින්වතුනේ බොම දක්ෂ පාබල සේනවා යෝධයෝබක්ගේ ශක්තිමත් බල සම්පන්නේ. දහසක් ඉන්නවා. ඒ දහස් දෙනා කොච්චට බල සම්පන්නද කිව්වොතින් ඒ දහස් දෙනාට කිව්ති මුළු ජම්බු දීපේම රටවල්ට ඇටත් කරගන්න කියලා ඒ දහස් දෙනාට පුළුවන්කුවා මේ මුළු ජම්බු දීපේම රාජනාානීත්‍යක යුද්ධ ක යටත් කරගන්න. ර දක්ෂයි දි ඒකාල පින්වත්තුය රටවල් වලේ ඒ රජවරුන්ගේ ළඟ ඉන්න යෝධයෝ ඉච්චර බල සම්පන්නයිර අපේ දුටිගු මහරයිතුමා එලාරත්ක සටන් කරද යුද්ධ විසියටටක් දෙදින්නන යුද්ධ විසියටක් කරලා එලාර පැරැදදවා විසිටක්කෝ තිස් දෙක් ට ඔය වගේ ප්‍රමාණයක් සටන් කරල කොමරි එලාරව පැරැද්දවා ඉරි පස්සදී මේ දීගජන්තු යෝධයාගේ පුතෙක්හිතිය බරන්්ඩුක කියලා ඔය බරන්්ඩුක හැටදාහක් පිරිසක්ක් එෙනවා මන්නාරමට රජුත්තක යුද්ධ කරන්න රයිතු මේ කාරචි රයිතුමකට සූදා නමුණා තිරයිතුමා සේනාවත් එක්ක ජය භෝමිය කරා ඇවිල්ලා දැ බරන්්ඩුක කියන යෝධයා මහා සේනාවක්ෙක් ඇවිල්ලා ඒ යුදධ පිටි අනිත් කෙලවරට වෙලා ඉන්නවා ඉතින් ඒ වෙලා විදී බරණ්ඩුක යෝධයාට එඒහා පැත්තින්නේ දුටගම්ම රයිතුම හොයා ගන්න බෑ. බරණ්ඩුක යෝධයා එක යුද උපක්‍රමයක් හැටිට කලේ ඒ පැත්තින්දලා මේ පැත්තින දුගම්මන් රයිතුට හොඳටම දොස්කිවක තින දිියට. ඉදලා වි දුටුගැමන් රයිතුමා ඒ බැනුපු බැනිල්ලට පිළිතුරු දුන්න මේ පැත්තිනයට කොහොමද පිළිතුරුදුන්නේ හු තලය මෝට තියාගෙන ත බණ්ඩු යෝදයට නකම තිබුණ දුටිගමුණ රයිතුමාට බණන්නනෙවෙයි දුට්ටගැමන් රයිතුමාගේ මොවෙන් වචනයක් ගන්න එමොකද බරන්්ඩුක යෝධයක්ග ලඟඉන්නවා ශබ්ද වේදී කියන්නමි උපාදිය සමත් කරපු සෙබලුඒ සෙබුලුන්ගේ සභාවේ තමයි ශබ්දයේ වේගයට ඒ ශබ්දය තියන තැනට ල වින්න පුළුව ශබ්දයට ඉතලවලින් විදින්න පුළුව හඬ විතරයි එහෙන්න ඕන බලන්න ඕනෙ ත්නේ ඒද බටු යෝද ඕනකමතිබෙන දුටුගැමන් රයිතුමාගේ කටින් වචනයක් ගන්න. ඒ ඒ විදිර බර්ඩුක යෝධයා දුටුගම රයිතුමා බනින්න කොටම මේ පැත්තින්දල හිතලයකින් විද්ධා හැබැයි දුටගම්ම රයිතුමා මොකද කළේ කඩු තලය මෝට තියාගෙනන උත්තර දුන්නේ. ඒකාලේ රජිනුකගේ ළඟති බිජිම කඩුවු කොච්චර විශාල කියනවනම් අඟල් අටක් පලලයි අඟල් දහසයක් දිගයි අඟල් අටක් ගණකම තියනවා අගල් දහසයක් පලලයි එවගේ මේ විශාල කඩුවක් රජුගෙළඟ තියෙන්නේ මෙන්නමි කඩු තලේ තමයි මෝට තියාගන්නේ. ඉද රද ආපු ඊතයුතල රජුට අන්තුරක් වුණේ නේ. නමුත් රජතුම අමකද්ද කළේ තමන්ට ඊතලයේ වැදනු බව අඟවන්න මෝේ තිබිච්ච බුලත් කළ පහරක් බිමට ගැහවා. ද්‍රේවිලාව බරන්ඩුක දැනගත්තා දුටගමුන් රයිතුමාට තමන් විදු ීතලයේ වැදුන කියලා. හැබේ. රජුගේ පිටු පස්ස හිතේ පපුසදව යෝදය. පොසදේව යෝදය මකද කළේ අර බරන්ඩුක කෑගැහුවනේ සතුට ප්‍රකාශ කරමින් මැරුණ කියලා අන්නේ හඬට පොසදේව යෝදය ඉතලේ විද්ධ. ඉති ඊතලේ ගිහිල්ලා පොසදේවයෝදයට වැදුනා වැදුනම් පසදවෝද එතනම මැරල දෙගෙන වැටුණා. හැබ වැටුනේ දුටු ගැමුණන් රයිතුමාගේ දිහාවට පාදකදාගෙන පුසද වියෝද දෙවිනි වනමොකොද කරේ තවත් ී තලඇක් විද පාදකට කැර කැවිලා හිසත් රජුක පැත්තට හැරවෙන විදිට. ඔන්න පින්වතුන ඒකාල හිටපු යුද සෙබලු ඔන්න වගේ දක්ෂ හමුදාවක් රජ කෙනෙකුට ඉන්නේ අදනන් සමහර වෙලාවට කාල යුද්ධවවැදපු සැබලුන්ගේ හැකියාව කිව්වත් සහරයි පිළිගන්නෙත් න. ඉරිදැම් මේ සීලව රයිතුමාගේ ලඟයින්යන් ඊටත් වඩා බල සම්පන්න යෝදයෝ දහස් දෙනී යුද්ධකට ගියෝත් ඒ යෝදයෝන්ගේ වෙන්නේ ප්‍රතිඵල දෙකයි එක්ක යුද්ධ දීඳනවා එක්කො මැරෙනවා ආපස්සට පැරදිලාන ඉන්නේ න යෝදයෝ. එටකට මේ යෝදෝ ඉච්චර බල සම්පර්උන සීල රයිතුමාකිනවා නුම්බල එකෙක් වත් කෝසල රජුත්තක යුද්ධ කරන්න පා නුබල කවුරුවත් ඔවුන්ට හිංසා කරන්න එපා කිවා ඉනිසා යටත් වනා කෝසල් ලයිතුම ඇවිල්ල සීලවරයිතුම ඇතුළ අර දහස් දෙනාම ගැටගහලා යිතුමක අමන් අරගෙනගහි අමසහනට දාලා ගෙල්ල ළඟටනකම් පස්්වලින් යටරලා හිස උඩට තියලා තියනකිවා බොද රජුග අරමුණුණේ රෑටන හිවල්විල කාල මරලදාව කියලා ඉතින් ඒවිදියට කෝසල් රජ්ජුරුවෝන්ගේ එසේනාව සීල වයිතුම ඇතුළු දහස් දිනාාව අරගෙන ගිහිල්ල අමසෝහොනි ගෙල ළඟටෙනකං වලදාලා හිස විතර කුඩරීරිසේ තියලාවා රාත්‍රී කාලල් එල්ලබුණාම හිවල්ලු ආා හිවල්ලු වෙනකොට අර දහස් දෙනෙන මහා හියෙන් කෑගැව්වා දැන් සොහනට නිමිණී කන්න නමුතේම කෑගැහුවම අර හිවල්ලු ටික ගියා ඉති ඒවෙලා වෙදී හිවල්ලු ගියාට හිවල්ලු දෙක කවුරුවත් තමගේ පස්සෙන්ා වෙන එනිසා ආයිමත් හිවල්ලු ආවා සොහොනට ඉ ඒවෙලාවෙත් කෑගහනකොට හිවල්ලු දිව්වා දිවුවට තමන්ගේ පස්සෙන් කවරත් එ නො පේනනෙ එනිසා හිවල්ලු ටික ආයමත්තාාව ඒ වෙලාවෙ මේ සේනාව කෑ ගහනකොට හිවල්ුටික ද්වා. දි මෙහම වාර කීපයක් වුණට දැන් තන්ගේ පස්සෙන් කවුරත් ඉන්නේන. එේනිසා හිවලු මොකද කළේ බයිනැතු අවසෝහනට එනකොට දැක්කා හිස්ස විතර කුඩට තියෙන මිනිස්සු පිරිසකිවා. ඉදිං දැන් සීලවරවිතුමා කළේ හිවල් නාකයාගේ දිහාවට තමන්ගේ බෙල්ලදික්කරා. ට තමන්ගේ බෙල්ල කන්න කියලවගේ දික්කරා. ඉ හිවල් නායකයා බෝසතන් වහන්සේ කඟ ටාවම බෝසතාණන් වහන්සේ කළේ තමන් වහන්සේගේ බෙල්ලිං බෙල්ලයි නිකට අතර බෙල්ලි අර හිවල්ලාගේ චරීරය අල්ලගෙන පොලෝටතිීල තද කරගත්තා හිවල අල්ගීම තද්ද කරගෙන ඉන්නවා හිවලට හෙල්ලන්නවත් බෑ. හිතන්කු බෝසතන් වහන්සේගේ ශරීර ශක්තිය ශක්තිවන්ත හිවලෙක්ව බෙල්ලෙෙන් තමයි දැ තද කරල්ල්ලගෙන ඉන්නේ. දැන් හිවල දගලනකොට අ පාහතරෙන් මේ පොළො පහුරුගානවා එහෙම පහුරු ගානකොට මේ පොළොවෙති බිච්ච පශ්ටික බුරුරල්ලුුණා ආ එහෙම බුරුල්ලනාාම බෝසතාාණන් වහන්සේට කොහෝම හරි අමාරුවෙන් දඟලල අධ්‍යෙක ට ගන්න පුළුවන් ගුණ ඊට පසහි මධික ුඋට ර ගත්තම හිවලා කෑගහල කෑගහලා ගියා ඉ එනිසා හිවල බයි දුව නිසා අ හිවල්ලනු දුවල යන්න ගියා ති බෝසතන් වහසුට ඇවිලාර දහස් දෙනාම බේරගත්තා. සොහනට වෙලා ඔහොම ඉන්නකොට මේ මධ්‍යම රාත්‍රියයේ මනුසේෙක් මනිියක් ගෙනත් දැම සොහනට ද මිනිය ඉන්නවා මිනිී මස් කන යක්කෝ මේ යක්කොන්ට ඒ සොහොන බෙදල තියනෙ කොටස් වසිංහර ඉඩම බෙදල තියෙන වගේ මේ සොහොන කොටස් බෙදල තියෙ මේ කොටසරදාන මිනීතිික මට අයිති මේ කොටසර ධන මිනීටික මට අයිතික ෙම බදල තියෙන්නේ දැඟදාර මනුස්සය මිනියගෙන දැම්මි යක්කු දෙන්නේකුගේ කොටස් දෙකක මායිමකට එතකොට මිනිේ හිස පැත්ත යක්ෂය කොටයිති භූමියක ඇඟ කොටස අනිත් යක්ෂයාට අයිති අනිත් බූමි ඉති එනිසා දැන් යක්ෂෝ දෙන්න එතන මේ වාද කරනවා හිස පැත්ත තමන්ගේ කොටස තියර නිසා ඒ මිනිිය අයිති මට අනිත් යක්ෂා වාද කරනවා ෑ ශරීර කොටස සමගේ පැත්ත තිය නිසා මේ කයිති මට මේ දෙන්න මෙහෙම වාදරද්දී ඔවුන් දෙන කියනවා මේ ප්‍රශ්න අපට විසිඳගන්න බෑ නමු සීලව රයිතුමා මේ සොහොනිවාසය කරනව සීලව රයිතුමාග තාම දධර්මික රජගෙන අප සීලව රයිතුමාගේ මේක ගීල් හම කි්වා වෙලාවිදිී සීල රයිතුමාගේ ළඟට ඇවිල මේ කාරණාව කිවම කියනවා නුඹලට මට මේකට විසුඳමත් දෙන්න පුළුවන් නමුන් මගේ ශරීරි හාරි අපිරිසුදුයි මට මේ ශරීර පිරිසුදු කරගන්න ඕන කිව්වා යෂෝ දෙන්න කළේ අ ැ සීලවරයිතුමාගේ රාජ්්‍ය රජකම් කරන්නේ කොසොල් රජ්ජුරෝනි. ඉ රාජ්‍යයට ගේල කොසොල් රජුරුවන්ට නහන්න සූදානන් කර බිත්තිබිච් සුවන්ඳ ජලයාරගෙන විලා සීලව රයිතුමාාව දෝවනය කළ පිරිසුදු කරා. කොසොල් රයිතුමාට අධින්න්න දිතිබිච්ච වස්තරයක් කරගෙනවිල්ල සීලව රයිතුමාට ඇන්දෙව්වා. ඉලට දැන් යක්ෂයන්ට කියනවා මගුල් කඩුවත් ගැත් දෙන්න කිව්වා සිරියන් ගබඩාව තිබච මගුල් කඩුවත් ගෙනත් දුන්නා ඇති ගෙනත්දී ඉවර වෙලා බෝසතන් වහන්සේ කළේ අර මිනිිය හිස මැදම් මේ ශරීරය දෙපැත්තට වෙනසේ එක කඩු පහරින් කපල දැම්ම එතකොටඒ මිනිිය කොට සක් එකකොට අනිත් කොට නි යක්ක්ෂයට ති දෙන්නට සමානව එක තියෙනවා මේ විදියට පිහතුර දැන් යක්ෂෝ දෙන්නගේ ප්‍රශ්නය විසදුු නිසා යක්ෂෝ දෙන්නර මිනි අනු බව කරලා ඔවුන් කුස පුරෝගෙන සතුට වෙලා සීලවර අයිතුමාට වෙල්ලකෙන මහරජ ඔබතුමා බොහොම ප්‍රඥාවන්තයි ඔබතුමාපේ ප්‍රශ්නි තාමොහොදින් විසඳවා අපෙන් ඔබතුමාට යමක් කරන්න තියෙනවන කියන්න කිවා. තු සීලවර අයිතුමා කියනවා පුළුවන් අම්මාව මාලිගාවි සිරියහන් ගබඩාට ගිහිල දාන්න කිවා තික්ෂෝ දෙන්න වුන් යාානු භවි සිරියහන් ගබඩාවට ගීල දෙම්වා. ඉතින් ඒ වෙලාවිදී ස කොසොල් රයිතුමා නිදාගෙනට සයින්නටිකි හිල්ලා කඩුවේත් තලින් උදරයට ගැහවා ඉදි කොසල් රයිතුමාන් ඇගටල බලකොට සීව රතුමා කොසල් රයිතුමට හරි පුතුමයි නීතරං ආරක්ෂක වලල්ලත් තියනම මාලිගාවී කොහොමොද රයිතුමා මෙතනටාව කාරණාව කොසල් රජු හනකොට සීලව රයිතුමා තමන්ට වෙච්ච සිදුවීම මුලඉන්ද ගදක්වා විස්තර කරා. එතු රඒ වෙලාවේ කෝසල් රයිතුමා කියනවා අනේ ස්වාමීණීම නපුොරු යක්ෂියන්ට තියෙන පැහැදීමක්වත් නුවනක්වත් මහරජ මට තිබුරුණයනී. සීලවන්ත ගුණයට මිල් ලෝක යක්ෂෝත් ගරු කරනවා සීලියයටම ලෝක යක්ෂයුත් වන්දනා කරනවා. න තේගුණීමට අඳුනගන්න බැරිවෙච්චිනි සමම් මේව ජපරාධයක් කරාගළ සමාවිල්ලවා. සීලව රයිතුමා සමාවදුන්නම කොසල් රයිතුමා තමන්ගේ රාජ්‍ය බෝම කැමැත්තින් සීලව රයිතුමාට පරිත්‍ය කරා. එදා රාත්‍ර ඉක්ම වෙලලා අලුයම් කාලයේ උදාවනාම කොසල් රජුරු තමන්ගමුලු සේනාවම ගෙන්න්නේවා. ගෙන්නවට රාජ්‍ය සභාව ඔවුගේ ඉදිරියේ සීලව රයිතුමාගේ ගුණේ වරණනා කරලා. සීලව රයිතුමාගේ රාජ්‍ය ධාර්මික හොට කරගෙන අනි ෙඩිදිලා අපි අමූ කියල පිටත් වුණා.ඇද ඒවිලාවේ අපේ මහබෝසතාානන් වහන්සේ ඒමුළු රාජ්‍යම ධාරමිකව රාජ්‍ය කරා තිකොසොල් රජරූ නිකම්ම ගියනේ තමන්මීතත්වයට පොළොබෝපු අර අමාත්‍යවරයටටත් මරණ දඩුවම නියම කරල තමයිගේ එතුට බලන්න පින්වතුනේ අපේ මහබෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ඒ ගුණදරමවලට හානියක් කරගත්ත නැති නිසා මහබෝසතාණන් වහන්සේට කිසිම වෙහෙසක් නැතුව තමන්ගේ රාජ්‍ය නැවත ලබා ගන්න පුළුවන් ගුණා අනකෑ මම කියන්නේ හැම වෙලාවක මුත්සාහ ගන්න ඕන අපේ ගුණධරමවලට හානිකරගන්න නැතුව ජීවත්වෙන්නේ. ම ගුණධරමවලට හානිකරගන්න යෑමු තුළ සිද්ධ වෙන්නේ අපි පරාද වෙනවා. මෙලෝකෙ අපට ජයගන්න පොළුවන් අපේ ගුණධරමවලට සාධහරණයක් කරමින් ගුණධරම රැකගෙන ගුණධරමවට හානිවෙන්න දෙන්න නැතුව එක ශක්තිමත් කරගන්න ඒ සඳහා තමයි පින්වතු අපි වෑ යම් කරන්න ඕන. එනිසා අපේ පින්වතුම් අද දවසි මිනිමේ උතුම් සදහම් දේශනාව තුළින් හිතා ගණ්ඩ යමෙ කියම් මකු සැල කර්මයක් කරනවනං එක විපාකෙන් ගැලවෙෙන්න්නත් බෑ යමෙ ම් කුසල කර්මයක් කරනවනං ඒ ආනිසංස වලින් ගැලවෙන්නත් බෑ. තොටඒ ආදීනව ආනිසංස දෙකම තමන්ට ළඟා කරගන්න පුළුවන් එනිසා තමන් හිතන්න නම්ක වඩාත් ප්‍රයෝජන මදේ තමයි ල් ලබාගන්නිකයි. එනිසා පුළුවන් හැම වෙලාවකම ගුණධර්ම කරහිට යොමු කරගෙන ගුණධර්මවලට සාධහරණයැකිටු කරමේ අපේ පින්උතුම් ජීවත් වෙන්න අධිෂ්ඨාන කරගන්න. තිසේ යහපත් ජීවිතයක් ගත කරන්න. අපේ පින්වතුන් හැම දෙනාටම මේ උතුම් සදහම් දේශනාව උපකාරවේවාකෙන් ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ හෙමනං අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාාවං දේශනා කරන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරු ලබන්නේ පසර ගණනාවක් තිස්සේීම සෑම පොහොේ දවසකම මේ උතුම් ධර්ම දේශනාමී පින්කමේ දායකත්වය දරන පින්වතුන් වන දකුණු කොරියාවේ උල්සාන් ප්‍රදේශයේ සේවය කරන සමන්ත මහත්මාය ඇතුළු එපුුණ්‍යවන්ත පිරිස. ති ඕු ශෂ පොරත්තු වවා මේ නිට රෝගී තත්තේ පසුවන ස්බී විමලාවති ආදරනී මෑනියන්ට ආශිරුවාදය කරන්නට එමන අපි මේ දවස්කිීපේ පුරාම ආශිරුවාදය කරා අපි අපේ ජීවිත රැස්කරගතු සියලු පුුණ්්‍ය ධර්මියන්ගේ බලයෙන්. එආදරණීය මෞතුමියයටට අප ප්‍යාශිරුවාදේ කරමු එමේනියන්ට මේ උතුම් පින් බලයෙන් නිදුක් නිරෝගී සෝපත් භාාවය කායික මානසික සුවපත් භාාවේ ලැබේවා ආ අදරණය මෞතුමයට තමන්ගේ ජීවිතය කරගනි අනු ලබන සියලු කටයුතු සාර්ථක වේවා ඒ මෑණියන්ට ඉක්මං නිරෝගිසුුවල් ලඟා කරගෙන තවත් චිරාත්කාලයක් නිදුකින් නිරෝගීව ජීවිතයගත කරන්නට දිගාසිර සම්පත්තයේ ආදරණය මෞතුමියයට සැලස්සේවා කියල අපි මේ වෙලාවේ සාධූ කිය ආශිරුවාදය කරමු. එවගේම මිය පරලෝ ගියපු සංසාරගත සියලු ඥාතින්ටත් අපි මේ වෙලාවේ පින් අනමෝදන් කරමමු. ඒ හම නානටමත්ම මේ සියලප පින් අනමෝදන් වෙලා ඕවන්ගේ බවගාමී ජීවිත සුවපත්පීවා කෙලපි මේ විලාවේ පින් දෙමු.ඒවගේ සතරවරන් දිවිරාජුත්මයන් වහන්සේ ශක්‍රදීවන්ද්‍රයන් වහන්සේ සුමන සන් දිවිරාජුත්තමන් වහන්සේ ඇතුළු භූමාටකොපටත් අකනිට බඹලුව දක්වාම මිල්ලෝක වැඩසිතින සීලූම සම්මාධිට්ික දිවිදේවතාවඋන් වහන්සේලාටත් මිස් සියලුපින් අනුමෝදන් වේවා උන්වහන්සේලා සතුරු සිතින්ම පින් අනමෝදන් කර ගනිත්වා කියලා. අපි සාධ කියා පි අනමු දන් කරමු අවසාන ළගා කරගතු සියලපුුණනි ධර්මියන්ගේ බලින් ඔබා අපප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවින් උතුම් චතුරාර්ය සතය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාරකු සලානි සංස ධර්මය පාරමී ධර්මයක් මවේවායි සාධූ සාධෝ සාධෝ කියා ප්‍රාර්ථනා කරගමු ආකා සට්ටහාච් බුම්මට්ටායි දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ ශසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන් තෙරුුවනේ අනන්ත වූගුණ බලයෙන්න්න සෑමතිනෙක්ටම නෙදුක් භාවය නෙරෝගී භාවය සුවපත්භාවේම සැලසේවා ම් ූ ධර්මශ්‍රවනය කළ ශදහාභන්ත පින්බන්තප සෑමදිනෙක්ටම උතුම් වූ ධර්මාවබෝධයහි පිණිස මේ කුසලානි සංස ධර්මයන් හේතුවාසනාවහිපා. සුපින්නතුනේ අද මේ මැදින් පුන් පහෝදිීන, මෙවුතුම් වූ ධර්මාණු සාසනාවසිද කරන්නට වැඩමවා වදාළ පූජපාද මාතර මහින්දපකේ පෙන්වන්ත ගෞරවනිය දේශකයාණන් වහන්සේට පාදහාබි වන්ධනිය නවස්කාර පූරකව ඒ පුුණයාන මෝධදනාවන් සිද්ධ කරනු ලබනපා. ඒගේම මේ ධර්මාණු සාසනාවේ දැති දායිකත්වයගෙන කටයුතු කරු ලබවේ දකුණු කොරියාවේ උල්සාහන් පදශය සයවේ කරන සමන්තඇතුළු ඒ පින් වන්ත පිරිසවිසින්. ඒස දහැවතුන්ගේ උතුම්ම අරමුණු උතුම්මූ ප්‍රාර්ථනයන් ඒ කාන්තයෙන්ම සපලවෙ හිබා. සාධ සාධ සාදු. සුපින තුනේ තවත් නෙවැනිම උතුම්මූ ධර්මාණු සාසනාවකින් හම වීම බලහපොරොත්තුවෙන් ඔබගේ නිවාහනෙන් සමගෙනන යනටවසරයි. ඔබ සැමදිනෙක්ටම සම්මා සම්බුදු සරණයි.